එවනවා වෙනම දිගින් දිගටම අපිට අවශ්‍ය මේක සාර්ථක කරගන්න ඔබතුමාලගේ පැත්තෙන් කරලා දෙනවා පොතක් සහ CD එකක්. ඒ කියන්නේ ගොවිය කරන එක වෙන ටෙක්නොලොජි එකක්. පොතකුත් තියෙනවා. මේක අපි දැනට කොට මොකද්ද කරගෙන තියෙන පියවර ඒක තුමාලා කිලෝ 4 ලක්ෂ 50000 ටොන්ද ඔබ තුමාලා දන්නවා අතිගරු ජනාධිපතිතුමා පසුගිය අප්‍රේල් මාසයේ 27 වෙනිදා කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් රසායනික පොහොර ආනයනය සහ පලිබෝධ නාශක කෘමිනාශක දිලිර නාශක ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට එතුමා කටයුතු කරා ඒ අනුව මේ වෙනකොට කෘෂිකර්ම අමාත්‍යාංශය හැටියට අපිට තියෙන ලොකුම අභියෝගය තමයි එළමෙන මහකන්නේට අවශ්‍ය පොහොර ටික ගොවියාට ලබා දීම. එතකොට අපිට මේ පොහොර ලබා දීමේ තියෙන්නේ කාබනිකද රසායනිකද කියන අභියෝගය නෙවෙයි. ශාකයට අවශ්‍ය පෝෂ්‍ය ගුණය ලබා දෙන එක තමයි ගොවියා අපෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඒක රසායනික පොහොර වලින් දුන්නත් කාබනික පොහොර වලින් දුන්නත් ඒ අවශ්‍ය පෝෂ්‍ය ගුණය අපි ලබා දෙනවා නම් අපිට ඒක සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි පහුගිය කාලෙත් මේ කාබනික පොහොර දාලා අපේ රටේ අකර දහස් ගණනක් වී වගා කරලා තියෙනවා, එළවලු වගා කරලා තියෙනවා. මේවා අපනන වෙළඳ පොළට ගියා මිසක් දේශීය මට්ටමින් ප්‍රවර්ධනය කරන්න අපි කටයුතු කළා නැහැ. අපි දැක්කයි කාබනික පොහොර නිෂ්පාදනයේ ඒ කාබනික පොහොර භාවිතා කරා කියලා නිෂ්පාදනයේ අඩුවක් සිදු වෙලත් නැහැ. ඒ වැඩපිළිවෙල තුල. ඉතින් ඒ නිසා මේ අභියෝගය එනස බබතුමා. මේ අභියෝගය සාර්ථක කරගන්න එළඹෙන මහකන්නයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා අපි ජාතික වැඩපිළිවෙලක් මේ වෙනකොට හදලා තියෙනවා. අපි ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව හරහා ගොවියන් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක්, ඒ කියන්නේ ගොවියා තමන්ට අවශ්‍ය කාබනික පොහොර ටික නිෂ්පාදනය කරගන්නවා. අපි මේකෙදී ගොඩක් වෙලාවට කට්ටිය හිතන්නේ කාබනික පොහොර කිව්වම කොම්පෝස්ට් පමණක් කියලා. ඒ නිසා අපේ අලුත් නිර්දේශය තමයි හෙක්ටයාරයක් සඳහා අපි කාබනික පොහොර කිලෝ 500ක් හෙක්ටාරයක් සඳහා අපි නිර්දේශ කරනවා. ඊට අමතරව අපි පිටරටින් ආනයනය කරනවා කාබනික අපි නයිට්‍රජන් සිංගල් එලිමන්ට් එකක්. ඒ කියන්නේ මේක අපි ගෙන්නන්න බලාපොරොත්තු වෙන්නේ මොකද අපි කාබනික පොහොර කොච්චර නිෂ්පාදනය කරත් මේකේ නයිට්‍රජන් තියෙන 1%ක් 2%ක් වගේ තමයි වැඩිම. ඒ නිසා මේකට අපි බූස්ට් එකක් දෙන්න තමයි අපි නයිට්‍රජන් සෝස් එකක් අපි ගෙන්නන්න බලාපොරොත්තු වෙනවා. ඒක ලොකුවට දාන්න දෙන්නේ නැහැ. අපි කිලෝ 5ක් වගේ දාපුවම ඒකේ නයිට්‍රජන් කන්ටෙන්ට් එක 20%ක් විතර තියෙනවා. අපි ඒක ආනයනය කරනවා. මේක සීවීඩ්ස් වලින් නිෂ්පාදනය කරන්නේ. ඒ නිසා අපි මේක සඳහා ජාත්‍යන්තර ටෙන්ඩරයක් දාලා දැන් ඒක කටයුතු කරමින් යනවා.